ගරු අමාත්‍යතුමනි මට අවස්ථාව දෙන්න ඔබතුමාගෙන් ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් අහන්න ගරු අමාත්‍යතුමනි ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා දන්නවද මේ රජයේ බලයට පත්වීමෙන් පසුව දෙදාස් විස්සේ ජනවාරි 19 වෙනිදා පොලිසිය සැකකරුවෙක් සමග පොරබැදීමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හුංගම හාතාගල රජමහා විහාරස්ථානයේ බුත්තල සීලරත්න ස්වාමීන් වහන්සේ මිය ගියා අපවත් වුණා ඒ වගේම 20 ජූනි 29 වෙනිදා මහින්ද්‍රුව ගල්කන්ද ශ්‍රී විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති යටියන බුද්ධානන්ද ස්වාමින්වන් වහන්සේ අතපය ගැටගසන උල් ආයුධයකින් ඇන දමලා මරා දමලා තිබුණා ඇන ගහලා ඒ වගේම 2020 දෙසැම්බර් 8 වෙනිදා රත්ගම පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනේ භාවනා යෝගීව වැඩවිසු නෙදර්ලන්තයේ ජිනවංශ නායක ස්වාමින්වන් වහන්සේ ඝාතනය කරලා රත්ගම කලපුවට දාලා තිබුණා. දැන් දින කිහිපයකට පෙර හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනේ වැඩවිසු උඩුවිල ධම්මසිරි ස්වාමින්වන් වහන්සේ එම සේනාසනේට කඩා වැටුණු මරපිරිසක් විසින් පැහැරගෙන ගිහිලා තිබෙනවා. දැන් ඊයේ දවසේ අපිට අහන්නට ලැබෙනවා ඒ නායක ස්වාමීන් වහන්සේගේ මලල සිරුල කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියක පිලිස්සමින් තිබෙනවා සොයාගත්තයි කියලා. දැන් මම ඔබතුමාට මේ වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමාලා රාජ්‍ය බලයට ආවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවා, ජාතික ආරක්ෂාව තහවුරු කරනවා, රටේ ආරක්ෂාව ශක්තිමත් කරනවායි කියලා. නමුත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමේ මුරදේවතාවන් වන අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ විදියට ඝාතනය වෙනකොට මම අහන්න කැමති කෝ ඔබතුමාලගේ මේ ජාතික ආරක්ෂාව? ඇයි අපේ නායක ස්වාමීන් වහන්සේලා රැකගන්නට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ? මේක එක දෙයක් සිද්ධියක් නෙමෙයි, සිද්ධින් ගණනාවක්. පොඩක් උත්තරයක් දෙන්න ඔබතුමා. අනිවාර්යයෙන්ම සම්බුද්ධ ශාසනයත් අපි ආරක්ෂා කරනවා, අනිවාර්යයෙන්ම මහ ජනතාවත් ආරක්ෂා කරනවා. ඔබතුමාගේ ප්‍රශ්න ටික අපි වෙනම අහන්න. ඒකට මම ඒ සියලුම ඝාතන වලට හෝ දිවිනාසා ගැනීම වලට සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තරාත්මක විස්තරයක් මම කරන්න ඔබතුමා නිල වශයෙන් ඒක මට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළොත්. ඔයි පක්ෂනායක මේක ඉතාමත්ම වැදගත් කාරණාවක් නිසා මම ස්තුතියන්ත වෙනවා ඔබතුමා ප්‍රතිචාර දක්වන කියපු පිළිතුරට. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් හෙට පෙරවරුවේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න මේ අපේ ස්වාමින්වයන් වහන්සේලා ඝාතනය කරන මේ ඝාතන රැල්ල පිළිබඳව. ඇයි මෙහෙම දෙයක් සිද්ධවන්නේ? සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවායි කියපු රජයක් බලයක් බලයේ සිටියේදී කොහොමද මේව වෙන්නේ? කරුණාකර හෙට උදේට ප්‍රකාශයක් කරන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.